ඇබගන්නම දෙනටම ඉතිං මම දාවේ තවත් ඇම්බොක්සින් එකක් කරන්න මේ අද මම කතා කරන්න යන්නේ සාමාන්‍ය මේ කියන්නේ රැවුල ගැන සාමාන්‍ය රැවුල කපන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතා කරන්නේ මොනවද කියලා සාමාන්‍ය දැන් මම දැන් අවුරුදු ගානක් තිස්සේ කියන්නේ මොනාද භාවිතා කරන්නේ මේ කියන්නේ රැවුල සම්බන්ධව රැවුල කපන විදිය ඒක මේ කියන්නේ කපන්න මොනවද භාවිතා කරන්න කියලා ඉතින් මේ වීඩියෝ එක කරන්නෙත් මේ මම කියන්නේ පැක්කක් මේ කියන්නේ ඕඩර් කරා මේ ළඟදී මේ කියන්නේ පොඩි රේසරයක් ඕඩර් කරන්න හිතුණා ඉතින් මට හිතුණා ඕගොල්ලන් එක්ක බෙදා ගන්න කියලා මේ කියන්නේ අන්බොක්සින් එක පොඩ්ඩක් මේ ඕගොල්ලන්ට පෙන්නන්නත් එක්කලා අපි ඉදිරියට කතා කරමු කොහොමද මේ ඒ සම්බන්ධව මේ ඉතින් මම බොක්ස් එක අරින්න මේක කලින්ම ඉතින් මේක මේක ඇතුලේ තවත් මේ වෙන ඉතින්ස් කියන්න පුළුවන් ඉතින් මෙන්න මේක තමයි ඉතින් මෙන්න මේක තමයි මම ඕඩර් කරපු රේසර් එක ඉතින් මේක මම දැන් මේ කියන්නේ පැකින් එක මේ ගලවලා පෙන්නන්න මොන කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා ඉතින් මේක තමයි ආපු ඒ කියන්නේ බෑග් එක මෙතන තියෙන්නේ ඒවිල්ලා ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ මේ කොම්පැනින් තමයි රේසර් එන්නේ ඉතින් ඔයගොල්ලන්ට පේන නැති මෙතන මේ රතු පාටයි නිල් පාටයි ඉරිරි ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් මේ ලංකාවේ නම් මම දන්නේ නැහැ මේ කියන්නේ යුරෝපයේ හැම බාබර් සාප්පුවකම මේකම ඉදිරියේ තියෙනවා මේ මෙන්න මේ පාට දෙක ගිය සිලින්ඩර් ඉතින් මම මේක මෙහෙම අරින්නම් මේ සිප් එකක් තියෙන්නේ බෑග් එක බලමු මෙහෙම නිකන් හලලා බලමු මොනවද මේක ඇතුලේ ඉතින් මේක තමයි තියෙන්නේ මෙච්චර තමයි තියෙන්නේ ඉතින් මේක සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරලා මේක ඇතුළට යලි දාන්න කරන්න පුළුවන් ඊට අමතර ඉතින් මේ හිස් බෑග් එක මෙතනින් තියමු මම මෙහෙම තියන්නම් පේන්නත් එක්කලා ඉතින් ඕගලන්ට පේනව ඇති මේක තමයි මේ ගත්ත රේසරින් මේ තියෙන්නේ මම මේක ඉතින් සාමාන්‍යයෙන් ලයින් වලට එහෙම ලයින් එහෙම කට් කරනවා නේ කියන්නේ කපන්න නම් ලයින් කපන්න තමයි මම ගත්තේ මෙතන ඒගොල්ලන්ගේ කියන ටැන්කියු කාඩ් එක මේගොල්ලන්ට පේනව ඇති ටැන්කියු කියලා තියෙනවා හැම භාෂාවෙන්ම ෆ්‍රාන්ස් භාෂාවෙන් ඉංග්‍රීස් භාෂාවෙන් ජර්මන් භාෂාවෙන් ස්පැනිෂ් සහ ඉතාලි භාෂාවෙන් තියෙනවා ඉතින් මෙර්සි ටැන්කියු ඩාකෙන් ග්‍රාසිස් ග්‍රාත්සිය කියලා තියෙන්නේ ඉතින් මේ ඒගොල්ලන්ගේ තියෙනවා මේ ඉන්ස්ටාග්‍රාම් පේජ් එකක් මෙතන ඒගොල්ලන්ට ෆෝකස් වෙනවා දන්නේ මම මෙතන ෆෝකස් වුණා කියලා අපි දැන් බලමු මේකේ ඇතුලේ මේ බෑග් එක ඇතුලේ අපිට ඌමනා කරන දේවල් මොනවද තියෙන්නේ කියලා ඉතින් මේක මේ වගේ මේකක් තියෙනවා මෙතන මම හිතන්නේ සුපර් ස්ටාරස්
Double age chromium ceramic. මේ විලා තලවල් තියෙන්නේ බ්ලේඩ් තල පහේ පැකට් දෙකක් තියෙනවා ඔක්කොම 10ක් වෙනකන්. ඉතින් මේකේ මම දැන් මේක මේ කියන්නේ ගලවලා පෙන්නන්න. බලමු මේක ගලවලම මේක මේ හොඳට පැකින් කරලා තියෙනවා. තේරෙන්නේ නැහැ. මෙහෙම. ඉතින් මෙහෙම මේ කියන්නේ මෙහෙම ඔබලා මේක මෙහාට කරලා තියෙන මෙතන ප්ලාස්ටික් දොරක් වගේ තියෙනවා මෙතන. මේක කියන්නේ කඩන්න ඕනේ. කඩන්න තමයි යන්නේ. ඉතින් මේක අත කැපෙන්න ගොඩක් සුළුයි. ඉතින් මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ තල පහ. ඉතින් මෙතෙන් තල පහ. ඉතින් තනිකර බ්ලේඩ් පහක්මයි තියෙන්නේ. මේ මොනවාට පේන ඇති. මම දැන් හරි අර පෙන්නන්නම්. දෙල්පි කියන බේල් බ්ලේඩ් එක මම ඉතින් අරෙන්ට කරන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් මේ අත ඇඟි ඇඟිලි හැම කපා ගන්න සුළුයි. ඒක නිසා මම මේක අපව මේ විදිහටම දාන්න. මේ විදිහටම දාමු. ඉතින් මෙහෙම තමයි එන්නේ මේ තල පහ. ඉතින් මේකෙත් තියෙන්නේ ඒකම තමයි දෙල්බි එක්ස්ට්‍රායි දෙල්බි ප්‍රීමියම් කියලා. ඉතින් මේකේ තල ඒ කියන්නේ තල ජාති දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ප්‍රීමියම් වර්ෂන් එක, මේක ඇවිල්ලා එක්ස්ට්‍රා වර්ෂන් එක. මොනවාද පේනවද? පේනවද දන්නේ නැහැ. බල පොඩ ෆෝකස් කරලා. ආ. මොනවාද පේනවද? මේක අපි මෙහෙම කරමු. ඉතින් මේකත් ගලවන්න. මේකත් අර වගේ තමයි. ඉතින් මෙතන මේ සීල් එකක් තියෙනවා. මෙහෙම මෙතනින් මේක තමයි දොර. මෙතනින් අපි පොඩ්ඩක් මේවා දාන්න ඕනේ. ඉතින් කමාව මේක කොහොමද ආවේ? මෙතන පොඩි දොරක් තියෙනවා. ඒක මේ කියන්නේ කපන්න ඕනේ. කපන්න කියන්නේ මේක අරින්න ඕන. මේක තනිකර මේ බලමු. පොඩ්ඩක් මෙතන මේ කියන්නේ තල්ලුවක් දාන්න තියෙන්නේ. හරිම ලේසියෙන්ම ඇරෙනවා. ඊට පස්සේ මෙතනින් පොඩි තල්ලුවක් දාන්න තියෙනවා. ඉතින් ගොඩක් හීනි ප්ලාස්ටික් එකක් තමයි මේ කියන්නේ මේ අතර දෙකක් තුනක් වගේ අලෝලා නිකන් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දෙර්බි එක්ස්ට්‍රා කියන මේ තල. ඉතින් මේකත් කරවල පෙන්නන්නම් එකක්. ඉතින් මේ වලට පේන ඇති මේකේ මේකේ අතර වෙනස කලින් පේනවා වගේ. ඉතින් මේකත් තල පහක් තියෙනවා. තල පහයි පහයි 10ක් තියෙනවා. ඉතින් මේක තමයි තල. ඉතින් අපි මේ දෙක පැත්තකින් තියමු. මේක තමයි රේසරේ රේසර් එකට එන බෑග් එක. මම මේක අරින්න. අපි බලමු කොහොමද මේගොල්ලෝ පැක් කරලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ
වගේ නම් මේක ඒ කියන්නේ බාබර් ෂොප් එකකට වගේ ඒ කියන්නේ රැවුල කපන එදිනෙදා පාව ඒ කියන්නේ එදිනෙදා පාව ඒ කියන්නේ රැවුල කපන ගැනිට ගොඩක් වටිනවා මේ වගේ දෙයක්. ඉතින් මේක ඇවිල්ලා මේ කියන්නේ මොකද PU මං හිතන්නේ හම කියන්නේ ඇත්ත හමක් නෙමෙයි මං හිතන හැටියට. ඉතින් මේක ගොඩක් මං හිතන මේක ඇවිල්ලා හෑන්ඩ් මේඩ් මං හිතන්නේ හෑන්ඩ් මේඩ් තමයි මේ ලස්සන්ට මෙහි කළුපාටෙන් ගිහිල්ලා තිනවා. ඉතින් හොඳ මේ හොඳ හම මේ මේක හම මම දන්නේ නැහැ මේ කියන්නේ මේක මේ ආර්ටිෆිෂල් හමක්ද නැත්නම් මේ ඇත්ත හමක්ද කියලා. ඉතින් කොහොමත් මේ පොකට් එක නම් නියමයි. ඊමෙටම තියෙනවා මේක ආවරණය කරන්න බෙබ්ලේට් එක මේ කියන්නේ මේ අපි රේසරේ. ඉතින් රේසරේ එන්නේ මෙන්න මේක තමයි. මෙන්න මෙහෙම තමයි රේසරේ එන්නේ. මේක නම ඇවිල්ලා සාපියන්ස් කියන නම තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේක මෙහෙම හැරලා සමන හොඳ ඝනකමට තියෙනවා. මේක අපිට ඒ කියන්නේ මේ අංශක 360ටම අරින්න පුළුවන්. 300 ඒ කියන්නේ 55කට වගේ අරින්න පුළුවන්. මෙහෙම බලන්න පේනවා ඇති. ඉතින් මෙහෙම තමයි එන්නේ. මම හිතන්නේ බ්ලේඩ් එක දාන්නේ බ්ලේඩ් එක දාන විදිය තමයි දාන්නේ නැත්තේ. මම හිතන්නේ මෙහෙම නිකන් මේ ලේසි. ඉතින් මේක බ්ලේඩ් එක දාන්න ඒ කියන්නේ මේක එක පැත්තක් තමයි යන මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒ කියන්නේ දෙපැත්තම නෙමෙයි මේක බ්ලේඩ් එක අරගෙන බ්ලේඩ් එකේ මේ කියන්නේ මම දැන් පෙන්වන්නම් ඔයගොල්ලන්ට බලමු. ප්‍රීමියම් එක අරගෙන ප්‍රීමියම් එක ඉස්සෙල්ලාම පොඩ්ඩක් බලමුකෝ. මෙතන ඉන්න මම ගැලෙව්වේ ප්‍රීමියම් එක ගොඩක් අමාරුයි. මම එක තලයක් ගන්න. ඉතින් මේක මේ ගොඩක් මේ කියන්නේ එහාට මෙහාට යනවා. ඉතින් මම එක තලයක් ගන්නම්. එක තලයකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. භාගයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඇගිල්ල කැප හිල බයයි මොකද කැපුනත් සෝරිම තමයි. ඉතින් කොහොමද කරවන්නේ මං හිතන්නේ මෙහෙම දාලා. මේක ප්‍රශ්න කියන්නේ මේ කඩන්න තමයි බය. බලමු හැරෙනවද කියලා. මෙහෙම ඉතින් ඉතින් මම මේ කියන්නේ මම ඕගොල්ලන්ට පෙන්නන්නේ මේක මේ කියන්නේ කඩලත් බලමු කැඩෙනවද කියලා. මේක ඉබේම කැඩුණා. මොයිද ඇවිල්ල කැපේද කියලා. ඉතින් මේක මට අවශ්‍ය වෙන්නේ එක තලයක් එක පැත්තක් විතරයි.
අනිත් පැත්ත මම ආපහු මේකටම දාන්න. ඉතින් දිමාගාව මේ කියන්නේ අත්ත වශයෙන්ම මේ මාගාව වේ තවත් තල තියෙනවා මේ කලින් ගත්තුවා. ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකත්. ඉතින් ඉතින් බලමු. මේකේ තලෙ මං හිතන්නේ මෙහෙම තමයි දාන්නේ. ඉතින් අපි බලමු මේක මෙහෙම. මේක මේව කරන්න පුළුවන්. ඉතින් මම දැනගෙන හිටියේ නෑ මේ මොකද මේක අරින්නත් පුළුවන්. මං හිතේ මේක ඉතින් මෙහෙම තමයි ඒකක් දැනගත්තා. හොඳයි. ඉතින් මේක මෙහෙම තමයි එන්නේ. මේක දාන විදිහ තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් මං හිතන්නේ මෙහෙම තමයි සෙට් වෙන්නේ. ඔව්. මෙන්න මෙහෙම තමයි සෙට් වෙන්නේ. ඉතින් මේකේ මේ ඔටෝ ෆෝකස් එහෙම තියෙන නිසා මෙහෙම තමයි සෙට් වෙන්නේ. අපි දැන් උත්සාහ කරලා බලමු මේක හරියටම කොච්චර මේ ඩිෆිකල්ට් එකක් එනවද කියලා මේක දාගන්න අපිට. මේක මෙහෙම දාපුවාම ඉතින් බලමු මේ තලේ තලේ හොඳටම එනවා. එහෙනම් මෙතන ඒ කියන්නේ මේ හිල් දෙකට මේ ඔයගොල්ලන්ට පේනවාදී මේ හිල් දෙක බ්ලොක් කරන්න ඕනේ. දැන් මෙහෙම බ්ලොක් කරමු. බ්ලොක් කරාට පසුව ඉතින් මේ මම හිතුවේ මේ කියන්නේ මේ තලේ දාන්න ගොඩක් මේ කියන්නේ මේ ගොඩක් අමාරු වෙයි කියලා. අමාරු වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම තමයි එන්නේ. මෙහෙම සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ගත්තා. කපන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ කියන්නේ මේ රේසර් එච්චර මේ මට ප්‍රැක්ටිකල් නැහැ. එච්චර මේ කියන්නේ මම භාවිතා කරලා නැහැ. කොටිම භාවිතා කරලා නැහැ. ඉතින් මේක ඉගෙන ගන්නත් එක තමයි මේ වගේ රේසර් එකක් ගත්තේ. ඉතින් මේක තමයි මොනවාද මම ඉතින් ගත්ත රේසරේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ හිතුණා මේ කියන්නේ පෙන්නන්න ඕනේ කියලා. මේ කොහොමද ඒ කියන්නේ ඔයගොල්ලෝ මොන කොහොමද භාවිත කරන්නේ. ඉතින් ලංකාවේ නම් ගොඩක්ම ගොඩක් අය බාබර් ෂොප් එකකට ගිහිල්ලා තමයි බාබර් තමයි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ. ඉතින් හැමෝමත් නෙවෙයි මං හිතන්නේ, තම තමන් ඉතින් කපා ගන්නවා තම තමන් ගෙරැවුල. ඊට අමතරව ඉතින් මේ කියන්නේ සල්ලි තියන අය මේ බාබර් තමයි ඔක්කොම ලයින් ඔක්කොම කපලා මේ කියන්නේ කොණ්ඩි කපලා කපන ගමන් ඉතින් එහෙම කපන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට මේ කියන්නේ පොඩ්ඩක් අර මේකින් හරි ඔයගොල්ලෝ මේ වගේ මේකක් ගන්නව නම් ඉතින් මේ අපි බලමු පොඩ්ඩක් මේක කොහොමද කපන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ කපා ගන්න නැතුව කපා මේ කියන්නේ කපන්න මේක. අපි බලමු මේක මේ ඉතින් මම මේ ගත්තට මේක මම ගත්තේ පොඩ්ඩක් පැට්‍රිස් වෙන්නත් එක්කලා. ඉතින් මම සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන ඒවා තමයි. ඉතින් මම මේ කියන්නේ YouTube එකට හැම ගන්න හැම එකක්ම මේකට ඔබන්නේ නැහැ. මේ කියන්නේ පෙන්වන්නේ නැහැ. ඉතින් මට ආදේ හිතුණා ඕගොල්ලන්ට මේ
අපි මේ කියන්නේ රැවුල ගැන කතා කරන නිසා කතා කරපු නිසා මට පෙන්නන්න මම පාවිච්චි කරන අනිත් ඒවා මේ කියන්නේ දැන් මේ රේසරයට කලින් පාවිච්චි කරන මේ කියන්නේ අනිත් උපකරණ මේ කියන්නේ රැවුල කපන්න. ඉතින් මම කලින් ගත්ත දෙයක් තමයි මෙන්න මේ රේසරේ මේ කියන්නේ මේ ට්‍රිමර් එකක්. ඉතින් මේක මං හොඳයි. මේක අන්බොක්සිං එක මේ කියන්නේ මම කරේ නැහැ ගත්තට. ඉතින් මෙහෙම තමයි එන්නේ අන්බොක්සිං එක. ඉතින් මම මේක පාවිච්චි කරා ගොඩක්. ඉතින් මේක තමයි කියන්න ඕනේ හොඳ 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 ප්‍රොඩක්ට් එකක් මේක. මේ ඉතින් මේ වගේ මේකකුත් තියෙනවා. මේක හොඳට කැපෙනවා. කියනවා නේද මෙච්චර කල් මේ ඔය ලයින් එහෙම මේව කරනවා. මේකෙන් තමයි ෂෝට් කරන්නේ. මේක මේ කියන්නේ 50 තියෙනවා එක සයිස් එකෙන් 50 එහෙම තියෙනවා. ඉතින් මේක ඉතින් මේ මම භාවිතා කරන්නේ ඉතින් මේව තමයි මේකයි. ඉතින් මේකේ තව මට හම්බුන දෙයක් තමයි මේ තියෙන පණ. ඉතින් මේවා කොම්පෙන්නන්ට් යන්නේ නැහැ. මේක මේ අන්බොක්සින් එක මේ වෙනස් අන්බොක්සින් එකක් නිසා මට ඉතින් නිකන් හිතුණා ඔයගොල්ලන්ට මේවා මේ සාමාන්‍ය පෙන්නන්න ඕනේ කියලා. ඊට හා මේ කියන්නේ ඊට හා සමාන තමයි වෙන්නේ මේක මේ රේසර් එක. ඉතින් ගොඩක් අය හඳුනන. ඉතින් මම මේ ගොඩක් දේවල් ඉතින් මේ කියන්නේ සල්ලියක් තියෙන වෙලාවට ඔක්කොම වගේ ඉතින් ගන්නවා අරගෙන ට්‍රයි කරනවා. හැමදේම ට්‍රයි කරන්න ඕනේ අපි. ඒ කියන්නේ හැමදේම මේ කියන්නේ අර ආසාවටත් එක්ක තමයි මේක. මම මේක ගත්තේ දැන් මම අවුරුදු 3-4ක් වගේ වෙනවා. 3-4ක් තිස්සේ වගේ මේක හැමතිස්සෙම පාවිච්චි කරන්නේත් නැහැ. ඉතින් මේකට ආවේ මේ වගේ කේස් එකක් තියෙනවා, කණ්ණාඩිය තියෙනවා. ඊට අමතරව මේකට දාන්න පුළුවන් මේ මම දාලා තියෙන්නේ මේකේ මේ කියන්නේ තලේ. ඉතින් මේක මෙහෙම මේව කරලා ඉතින් මේව ලංකාවේ ඇති සමහර විට මේ කියන්නේ මම ඉතින් මෙහෙම පෙන්නුවට ඉතින් මේක මෙහෙම මෙහෙමයි. ඉතින් මේක පාවිච්චි කරලා තියෙන ඉතින් මේ ඔයාලට පේන ඇති මේක තලේ ගොඩක් පොඩක් කිල්ලුයි. ඉතින් මේක තලේ මෙහෙම දාලා උඩින් මෙහෙම සෙට් කරලා ඉතින් උඩින් සෙට් කරලා මේක ඇණයක් වගේ තමයි මේක සෙට් කරන්න තියෙන්නේ. තපොඩෙන් ඇඟිල්ල කැපෙනවා ලාවට වගේ මේ. ඉතින් මම මේකත් මේ කියන්නේ ඉඳලා ඉట్లా භාවිතා කරනවා. මේකේ නම ඇවිල්ලා මේ තියෙන්නේ මේ ගොඩක් කල් අරගෙන මම. ඉතින් මේකයි අර ට්‍රිමර් එකයි ඕක තමයි ඉතින් පාවිච්චි කරන කට්ටල. ඉතින් අනිත් එක තමයි මේකත් අරගෙන දැන් ගොඩක් කල් වෙනවා. ඉතින් මේ මම කාලයක් මේ කියන්නේ රවුල පොඩක් වවාගෙන හිටියා. ඉතින් ලයින් කපන්නම තමයි ගත්තේ. මොකද මේ කියන්නේ අර තනෙන් කපා ගද්දි අර බාබර් වගේ අපිට අර එච්චර එහෙම දැනුමක් නැති නිසා මේක ට්‍රයි කරන්න කියලා තමයි මේක ගත්තේ. ඉතින් මේක ඕගලන්ට මම පෙන්නන්න මොකද්ද කියලා. ඉතින් මේක ඇවිල්ලා අලි රූලක් අලි කෝතුවක් වගේ. ඉතින් මේක ඕගලන්ට මේ කියන්නේ දැකලත් ඇති සමහර විට ඕගල ගාව තියෙනවත් ඇති. මේකේ එක එක වර්ෂන් තියෙනවා. ප්ලාස්ටික් එක තියෙනවා, මේ කියන්නේ පොඩ රබර් වගේ එකක් තියෙනවා මම දැක්කා. මේක ට්‍රාන්ස්පරන්ට් එකක් තියෙනවා.
මේක ඇවිල්ලා මේ ඊයන් බලන්න පේන සද්දේ මෙහෙම ඉතින් මේක ඇවිල්ලා ලයින් එකට ඉතින් මේ ඔයාලා පේනවා ඉතින් මෙහෙම මේවා කරලා කවටදී මම මේක ඇත්තට සාර්ථක නැහැ කියන්න ඕනේ මේ මේක මේ මම ගත්තු කාලේ දෙපාර තුන් පාරක් වගේ තමයි පාවිච්චි කරේ මොකද මට හිතුණා ඇත්තට මේ කියන්නේ සාර්ථක මදි ඉතින් සාර්ථක මදි නිසා මම පොඩ්ඩක් මේක අතරලා මගේ අර මේ කියන්නේ මම දන්න විදිහට තමයි මේ මේව කරේ ඉතින් මේක ඇවිල්ලා මෙහෙම තියාගෙන තමයි මේක මේ කරන්න ඕනේ සමහර විට මම මේ කියන්නේ වීඩියෝ එහෙම මම වීඩියෝ මෙහෙම බලලා තියෙනවා මේ තවත් මනුස්සෙක් මේ කියන්නේ මේක මෙහෙම තියලා එයා කරන්නේ මෙතන ලයින් එකක් අඳිනවා දැනික මේ කියන්නේ පැන්සලකින් ඉතින් ඒක ඒ ක්‍රමය පොඩ බලන්න ඕනේ ඉතින් මම ඇත්ත වශයෙන්ම මම මේ වගේ මෙහෙම තියලා කපන්න ගියාම එච්චරම සමහරට ගොඩක් කල් ඒක පැටිස් වෙන්න ඕනේ ගොඩක් කල් පාවිච්චි කරද්දි කරද්දි තමයි ඒක හුරු පුරුදු වෙන්නේ ඉතින් මම මේක පාවිච්චියට ගත්තෙත් නේද මේ කියන්නේ බලන්න ඕනේ පොඩ්ඩක් ආය වතාවක් ඉතින් ඒ වගේම තමයි මෙතන පණාව කියනවා කට් කරන්න ඉතින් මේක ගොඩක් මේ හරියට පාවිච්චි කරන්න දන්න කෙනා උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් ඉතින් මේක ඇවිල්ලා මෙහෙම රවුන්ඩ් ෂේප් එකට කරනවා නම් ඉතින් මේක ඕන විදිහකට මේක අපිට මේව කරගන්න පුළුවන් ඉතින් වැඩේ තියෙන පොඩ්ඩක් අර මෙනුවලි මේක තමයි ඒ කියන්නේ පැට්‍රිස් එක තමයි ඊට අමතරව මේ කියන්නේ මෙහෙම කොටු ඒ කියන්නේ ලයින් එක හතරස් විදිහට ලයින් එක කපා ගන්න පුළුවන් මෙතනක් තියෙනවා ඉතින් 50 තියෙනවා කුයිටිලා ඉතින් මේ 50ෙන් මෙතනින් ෂෝට් කරගන්න පුළුවන් ඉතින් තමන්ට කැමති විදිහට ඉතින් මේක ඉතින් මේකත් ඉතින් මම ඉඳලා හිටලා ඕ මේ කියන්නේ පාවිච්චි වෙනවා ඉතින් මුල් ගොඩාක් වෙලාවල් වලට ඉතින් මේ කරන්න දෙයක් තමයි ලේසියටත් එක්ක මේ ට්‍රිමර් එකෙන් මැෂින් එකෙන් පොඩක් ෂෝට් කරලා මේ ලයින් ටිකක් කපලා දාන එක. ඉතින් ඕක තමයි රැවුල ගැන මේ ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුනේ ගොඩක්ම මේ වීඩියෝ එක කරන්නේ මේ මොකද මම මට හිතුණ පොඩ වෙනස් දෙයක් කරන්න කියලා මේ මේක ගත්ත නිසා මේ රේසර් එක ගත්ත නිසා බලමු මේ වගේ හැම කපා ගන්න නැතුව මේ වගේ පොඩක් හරියට කපා ගන්න ඉතින් ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් නැත්තම් මේ කියන්නේ සාමාන්‍යයෙන් මං ගැන තමයි මේ මම පාවිච්චි කරන ඒවා තමයි මම මේ වීඩියෝ එකෙන් කිව්වේ. සමහරට ඕගොල්ලෝ ඕගොල්ලන්ටත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඕගොල්ලෝ කමෙන්ට් කරන්න ඕගොල්ලෝ මොනවද පාවිච්චි කරන්න කියලා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ රවුල කොහමද කපන්නේ කියලා එක්කෝ බවර් ෂොප් එකකට යනවාද හැම සතිය අන්තිම ඉතින් ඒ වගේ අයත් ඉන්නවා සාමාන්‍යයෙන් මේ සල්ලි තියෙන අය ගොඩක් සල්ලි තියෙන අය ඉතින් මේ සමරකය තනින් කපා ගන්නවා සමරකයට ඒ කියන්නේ ඒක ඇවිල්ලා පැට්‍රිස් එක තමයි මේ ලයින් ඔක්කොම ලස්සනට කපා ගන්නවා මේ වගේ පණ ආරම ඕනේ නැහැ මේ ෂෝට් කරලා මම මේ කියන්නේ වීඩියෝ එහෙම දකින්න සමරකය තනින් කපා ගන්නවා කොණ්ඩේ පවා කපා ගන්නවා ඉතින් මේ ඕක තමයි මේක තමයි වීඩියෝ එක ඉතින් මම හිතන මේ වීඩියෝ එක ඔලට ප්‍රයෝජනවත් වුණා කාට හරි ප්‍රයෝජනවත් වුණා කියලා ඕගලන්ට ඕනේ නම් මම මේ කියන්නේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මම මේ කියන්නේ ඕගලන්ට පෙන්නපු මෙතෙක් පෙන්නපු මේ කියන්නේ මේ කියන්නේ මේවා කියලා මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට් මේ වල මේ ලින්ක් එහෙම දාන්න කැමති අයට
ඕල යුරෝපය වගේ ඉන්න වනං ඉතාලි යුරෝපය ෆරන්සේ ඒ වගේ රටවල්වල ජර්මනය වගේ ඉන්න වනක් ඔගලන්ට මේ කියන්නේ නම වනත් මේ කියන්නේ Google එකේ සර්ච් කරලා නැත්තං ලංකාව ඉන්න නම් AliExpress එක තියෙනවා eBay එක තියෙනවා Amazon එකේනුත් ගෙන්න ගන්න පුළුවන් international මේ කියන්නේ shipment කරනවා නම් ඉතින් ඕගොල්ලන්ට එහෙම හැමදේම දැන් මම ගත දෙයක් තමයි මේ රේසරේ ඉතින් මේක ඉතින් ගොඩක් දේවල් අත්හදාවල්නෝ ඉතින් මම අත්හදා බලන දේවල් තමයි ඔයගලන්ට අර නිකම්ම අන්බොක්සිං වීඩියෝ එකකට වැඩිය එහාට ගිය වීඩියෝ එකක් කරන්න කියලා හිතුනේ ඔයගලන්ට මම කියන්නේ මගේ ජීවිතේ ඒ කියන්නේ මම පාවිච්චි කරන දේවල් ඒ කියන්නේ ඔයගලන්ටත් සමහර විට එක එක පොයින්ට් ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් මේ කියන්නේ පොයින්ට් එකක් එහෙම ගන්න කරන්න සමහරකයි සමහර විට දැන් මේ වගේ දේවල් මේ වගේ පනා එහෙම මේ කියන්නේ සමහරකයි දන්නේ නැතුව ඉන්නත් පුළුවන් ඉතින් මේක ඇවිල්ලා නිකන් හඳුන්වා දීමක් විතරයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මේ ලෝකේ කාට හරි අවශ්‍ය වෙන්න ඇති කියලා අවශ්‍ය වෙන්න ඇති කියලා ඉතින් මම තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සැමට අයිබෝන් කියලා සමුගන්න මේ වීඩියෝ එකේ.